සුබ දවසක් වේවා ආදර අම්මිතාත්තේ දුවපතේ. මං කැමති අද ඔබව අරගෙන යන්නට 1900 ගණන්වල මුල් භාගයට. අපි දන්නවා ටයිටැනික් නෞකාව ගැන. මේ ටයිටැනික් නෞකාව හැදුවා කියලා කියන්නේ ඒක නැව් සමාගම් ගොඩාක් එකතු වෙලා නොකිලින නැවක් හැටියට තමයි මේ නැව හැදුවේ. මොකද නැව් හදලා ගොඩක් නැව් සමාගම් වලට අත්දැකීම් තිබුණා. ඉන්ජිනියර්ස්ලා ගොඩාක් මේ හරහා බිහි වුණා. නමුත් මේ හැමෝගෙම මුලේ එකට දාලා එක නැවක් හදන්නට කියලා මේ හැමෝම එක නිගමනයකට ආවා. ඔන්න ওই ආකාරයට තමයි මේ ටයිටැනික් කියන නෞකාව හැදුවේ. ටයිටැනික් නෞකාව හදනකොට මුළු ලෝකෙම දැනගත්ත නොකිලෙන මහා විශාල සුවිශාල නැවක් ගොඩ නැගෙනවා කියලා. ඔන්න ওই අතරතුරේදී තමයි නෞකාව හදලා ඉවරයි. නෞකාවේ පළවෙනි ගමන යන්නට නැව සූදානම්. නැවේ බංගර ගමන යන්නට නැව සූදානම්. මෙන්න මේ මොහොතේදී නැව හදපු ලොකුම වගකීම බාරගත්ත ඒ ඉංජිනේරු මහත්තයා, ඒ කට්ටියම හිටියා, ඒ අතරතුර එක්කෙනෙක් අත් දෙක ලස්සන කෝට් සූට් දාලා, ටයි කෝට් දාලා, මේ හොඳ සපත්තු දාලා හිටගෙන මේ හරි ආඩම්බරෙන් ඕක දිහා බලාගෙන අත් දෙක සාක්කු දෙකට දාගෙන මේ මහත්තයා ටක් ටොක් ටක් ටොක් ගාලා එහෙට මෙහෙට යන ගමන් මේ තාත්තා මේ පුද්ගලයා මේ මහත්තයා කියනවා මේ නැව නම් දෙවියන්ටවත් ගිල්ලන්නට බැහැ කියලා. මේ නැව නම් දෙවියන්ටවත් ගිල්ලන්න බැහැ කියලා. ඔන්න ඔය නැව තමයි එදා හැමෝගෙම හරසර මැද්දේ, හැමෝගෙම අප්පුඩි ගහන මේ ශබ්දය මැද්දේ, හැමෝගෙම ප්‍රීති ഘോഷා මැද්දේ, සතුට සිනහ මැද්දේ මේ නැව පළවෙනි මංගල ගමන ආරම්භ කරන්නේ. ඔය මංගල ගමන ආරම්භ කරලා දවස් 5ක් විතර මේ ගමන යන අතරතුරේදී තමයි මේ නැවට අභාග්‍ය සම්පන්න සිදුවීමක් සිදු වෙන්නේ. ලොකු මහා අයිස්බර්ග් එකක අයිස් කන්දක මුහුදේ තියෙන අයිස් කන්දේ මේ නැව ගිහිල්ලා හැප්පිලා මේ නැව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඔබ අහලා ඇති නැව ගිලුණා බෑන්චූන් කියලා. මෙන්න මේ දේ ව්‍යවහාරයට ආවෙත් මෙන්න මේ නැවේ අත්දැකීමෙන්. මොකද නැවේ හිටව බෑන් කණ්ඩායම නියර මයි ලෝඩ් කියන ඒ ගීතිකාව වාදනය කර කරලු හිටියේ නැව ගිලිනුණා. ඒගොල්ලෝ දන්නව නැව ගිලිනවා කියලා. නමුත් තමුන්ගේ කාර්යය නැවතුනේ නැහැ මේ ටයිටැනික් නෞකාවේ. ඒකෙන් තමයි නැව ගිලුණා බෑන්චූන් කියලා අදත් අපි කියන්නේ. රත්තරන් අම්මිතාති දූපතේ කොතනද වැරදුනේ කියලා හැවුවොත් හැම දෙයක්ම පර්ෆෙක්ට්. ඒ නැව ගිලෙන්නට කිසිම හේතුවක් නැහැ. ඇත්තම නැව පර්ෆෙක්ට් තමයි. අර ගිහිල්ලා අයිස්බර්ග් එකේ හැප්පුණ නිසා, කන්දේ අයිස් කන්දේ හැප්පුණ නිසා තමයි මේ නැවට ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිදු වුණේ. මේ හදපු ඉංජිනේරු මහත්තයගේ කටවැරදි, දෙවියන්ටවත් මේක ගිල්ලන්න බෑ කියලා කියප එක අන්තිමට මුහුදු බත්තලා යනවා මේ නැව. රත්තරන් අම්මිතාට දෙවියෝතේ හැම දෙයකම නිර්මාතෘ ස්වාමීන් වහන්සේ, අබ්බා තාත්තා අපිව නිර්මාණය කරේ, අපිට හැකියාවක් දීලා තියෙන්නේ, අපිට දැනුම දීලා තියෙන්නේ, අපිට ප්‍රඥාව දීලා තියෙන්නේ. අපිව මෙහෙවන්නේ අබ්බා තාත්තා ශුද්ධෝ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥාවයි. ඉතින් අපි කවදාකවත් මේක අමතක කරන්න නැහැ. අපි ලස්සන දේවල් ලස්සන දේවල් අපි කරනවා වෙන්න පුළුවන්. වටින දේවල් අපි අලුත් විදියේ දේවල් අපි නිර්මාණය කරනවා වෙන්න පුළුවන්. නමුත් අපිට අමතක කරන්න බෑ මේ නිර්මාණය කරන්නට මනෝ ශක්තිය ලැබිලා තියෙන ඉහලින් කියලා. එහෙනම් රත්තරන් අමිතාති දීපතේ මෙන්න මේ මතක මේ අත්දැකීම මතක තියාගෙන ස්වාමින් වහන්සේ තමයි හැම දෙයකම නිර්මාතෘ කියලා උන්වහන්සේට හිමි ගෞරවයත් මහිමයත් අපි දෙමු. උන්වහන්සේ අපිව ඉන් රිටර්න් අපිව ආශිර්වාද කරාවි. ඔබ සිල් දෙනාට ජේසුස්ගේ පිටේ